JVP කට ඡන්ද දෙන්නේ නැහැ කියලා හිතන් හිටියේ. අපිට ලාම්පුව පත්තු කරගෙන ඉන්න දුන්නේ නැහැ මේ මිනිස්සු බද්දින්ගක් කන්න දුන්නේ නැහැ. අපේ කඩේක් තිබුණා. මාම මරණ වෙයි කිය කියා ලක්ෂ ගණන් 50000 ගණන් 75000 ඒවා මේ ඔක්කොම එකතු කරගත්තා. එකතු කරගෙන අවසානයේදී මාමත් මරලා ගේවල් වලටක් ගින් තියලා කඩේක් තිබුණා කොන්ට්‍රෝල් කඩේක්. ඒකටක් ගින් තියුවා ගින් තියලා ඔක්කොම බඩු මුට්ටු තිබිච්ච අරගත්තා. එච්චර දෙයක් දැනගෙන තමයි දැන් අවසානයේ තීරණය කරලා තියෙන JP එකටම ඡන්දෙ දෙනවයි කියලා. ඇයි එහෙම හිතුවේ? හිතුවේ මේ අපේ පාලකයා කරන වැඩින්ද? නැත්තම් මෙච්චර කාලයකට හිතාගෙනම හිටියේ නැහැ JP එකට ඡන්දයක් දෙනවයි කියලා. දැන් හිතාගෙන ඉන්නේ JP එකට තමයි ඡන්දෙ දෙන්නේ කියලා. ඒ කියන්නේ ඔක්කොම එකතු වෙලා තියෙනවා. ගම මේකතු වෙලා ඉන්නේ. සෑම ගමකම මං ගමේ ගියා පහුගිය දවස් ගමේ කට්ටියත් ඔක්කොම එකතු වෙලා ඉන්නේ JP එකට ඡන්දෙ දෙන්න. ඒ කියන්නේ මේ හොරකම් කර නවත්තයි අඩුවා. නවත්තයි කියලා බලන්න. දැන් ඔයා දැන් ගමේ අයට කියලා එකතු කරගෙන දන්නේ ගමේ කට්ටිය. ගමේ අයට කියාගෙන දන්න අයට කියාගෙන ගමේ අයත් එකතු කරන් දන්නේ දැන් මේ පාර ඡන්දෙ දෙන්නේ කාටද කියලා. ඡන්දෙ දෙන්නේ නම් මහතෝ ගමේ ඇත්තටම එකතු කරන්න තරම් තත්ත්වයකුත් නැහැ. ඒ කියන්නේ ගමේ හැමෝම දැනුවත් වෙලා දැනටත් ඉවරයි. ඒ කියන්නේ මේ පාලකයෝ අපි දිහා බැලුවේ නැහැ කියලා කවුරුත් දන්නවා. ඒ දැනගෙන තමයි කවුරුත් එක හා සමානව අපි එකට එකට එකතු වෙලා රැස්වීම අර එහෙම අපිට දියන්න අවශ්‍යතාවයක් නැහැ. අපි දන්නෝ රටේ දෙන්න සුදුසු මිනිස්සයා කවුද කියන දේ. ඒ හන්ද අපි තීරණය කළ දින ගමේ ඉන්න මිනිස්සු අපි මේ අහවල් කෙනාට අපි ඡන්දෙ දෙනවා කියලා. දැන් ඉන්න පක්ෂ දෙකටම අපි ඡන්දයක් දෙන්නේ නැහැ. ඒ මොකද අපි අපේ දුක සැප දෙක හොයන කෙනෙකුට විතරයි අපි ඡන්දයක් දෙන්න ඕන. අපේ ඡන්දෙන් අරගෙන පුටුවට ගිහිල්ලා අපි දිහා බලන්නේ නැත්තම් මොකටද අපි ආයෙත් මැතිවරණයකද අපි ආයෙත් ඡන්දයක් දෙන්නේ නේ? ඒ වැඩක් නැහැ නේ. අපි ඒ හන්දා අලුතෙන්ම මේ ඡන්දෙ දීලා ගමේ ඉන්න මිනිස්සු එකට එකතු වෙලා තියෙන්නේ. අපිට රැස්වීම අවශ්‍ය නැහැ. අපිට උද්ඝෝෂණ කරන්න යන්න ඉල්ලන්න අපිට වැඩක් නැහැ. අපේ ඡන්දෙ අපි අනිවාර්යයෙන්ම මේ ගමේ ඉන්න මිනිස්සු එකට එකතු වෙලා අපි මේ සැරේ JP එකට මේ කතිරේ ගහනවා. මගේ දුවටත් අවුරුදු 18ක් වෙනවා. මම මේ සැරේ කිව්ව පුතේ කිසිම පක්ෂයකට දෙන්න එපා. JP එකට මේ සැරේ අනිවාර්යෙන් ඡන්දෙ දෙන්න ඕන කියලා. එයාගේ ඡන්දෙ මේ ගමේ ඉන්න අවුරුදු 18ට ඉන්න ළමයි සියල්ලංගේම ඡන්දෙ මං කියලා තියෙන්නේ. ඔක්කොම JP එකට දෙන්න කියලා. බෝධිසත්වය නම් ඉතින් එක එක විදියෙන් එනවා වැස් මූණු බැඳගෙන. ඒ නටන්නේ ඒ වුණාට ඉතින් නටන්න වෙන එලිපිට තමයි. එයාලගේ වෙස් මූණු වැඩි දවසක් නැතුව ගැලවේවි. එදාට බලා ගන්න පුළුවන් ඔය බැඳගෙන ඉන්න වෙස් මූණ ගලවලා දැම්මට පස්සේ ඇත්තටම කවුද හිටියේ කියලා. දැන් මොකද දැන් ආර්ථික තත්ත්වය කොහොමද ජීවත් වෙන්න පුළුවන්ද? ආර්ථිකේ නම් අයි සුපිරියටම තියනවා කියන්න දෙයක් නෑ. ආර්ථිකේ ඉතින් ඕක දැන් අපිට වෙලා තියෙන්නේ ලූණු ගෙඩියක් ගත්තොත් බී ලූණු ගෙඩිය එල්ලන්න වෙන්නේ හට්ටිය කෙලේ නූලක් දාලා ආපහු වරන් තියන්න වෙනවා පැත්තකින්. මොකද හට්ටිය එලෝලුවකට දාලා කන්න බෑනේ. 600යි 700යි 800යි මිරිස් කරලක් දාන්න බෑ. මිරිස් කරල හොද්දට දාලා ලිපේ තියන්න කලින් හොදලා ආපහු වයින්ෙන් අරන් තියන්න ඕනේ ඊළඟ හොද්දට දාන්න. ආර්ථිකේ හදර තියන දෙයියංගම පිහිටයි. මෙතියම තුවරුන්ගේ නම් බොක්ක පිරෙනව හොඳට. අනිත් එකාගේ නම් බොක්ක රත් වෙලා යනව ගානට. කන්න නෑ. දවස කුලී කරලා රුපියල් 2000 ගත්තට පස්සේ රුපියලේ ෂොපින් එකකටවත් දාගෙන ඉන්න බෑනේ. පුංචුන් උගන්නන්න ඕනේ, පුංචුන්ට උගන්නන්න ඕනේ. ඒක කරගන්න බෑ, කන්න දෙන්න බෑ. තුන් වේල කාපු මිනිස්සු දැන් එක වේල යන්තල් ලෙව කන්නේ. ඡන්දෙට නම් සුපිරියටම දෙනව මෙදා වැඩි. ඡන්දෙට දෙන්නේ ඉතින් JVP එකට තමයි. දෙපැත්තක් ඉතින් කාලා තියෙනවනේ රට මාරුවෙන් මාරුවට. එයාලට දීලා බලනවා කන්න හරි හදන්න හරි එනුත් මොන හරි දෙකෙන් එකක් කරයිනේ. උනුත් කාලා එක්ක අපටත් දේවි නැත්තම් උම්ම කාවි. ඒකත් බැරිුණොත් ඉතින් එයාලත් ඉතින් යවන විදිය අපි දන්නවා. අවුරුදු 5න් හරි 4න් හරි මොන විදියකින් හරි යවන විදිය දන්නවා. එතන මේ බාර කොහොමත් මාලිමාවට තමයි. කොහොමත් මාලිමාවට කතා දෙකක් නැහැ අනිවාර්යයි. ආර්ථිකේ කොහොම ජීවත් වෙන්න පුළුවන්ද කොවින්න මොකදත් මේ ආර්ථිකේ නම් දැන් ඉතින් මේ අන්තිම තත්ත්වයට බැහැලා තියෙන්නේ මිනිස්සුන්ට මේ හිඟා කන්නවත් බැරි තත්ත්වයට උදා කරලා තියෙන මේ පාලකයෝ මේ උන් රජ සැපවෙන් දිනෝ මේ අහිංසක ගොවියොන්ට දැන් මේ වන්දි දෙනවයි කියලා පහුගිය දවස්වල ගිය පාර අලිකාපුවට වන්දි දෙනවයි කියලා ඒක දුන්නේ නැහැ. ඊට පස්සේ වගහානි වුණා ඒවට මුකුත් කරෙන්නේ නැහැ. මේ
ඒවට ටික දිනෙකට පොඩි පොඩි සොච්චන් ගානක් දාලා ඉවරලා ඒ මිනිසු නිහඬ වුණා මිනිසු මේ පොඩ්ඩක් සතුටු කරලා මේ ගොවියා ඉතින් අසරණ වෙලානේ ඉන්නේ කීයක් දුන්නත් ඉතින් ඕක ගැන වැඩි හොයන්නේ ඕක අරගෙන කන්න ටිකක් හරි අරගෙන මේ ඕක කාලේ ජීවත් වෙනවා මේ දැන් මේ ආයිමත් අලිව දුර ඇවිල්ලා දැන් ගෝයන් බණ්ඩි තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ මේ දැන් අලියේනෝ ඒකට කිසිම පිළියමක් නැහැ මේ රායිලි වෙනකම් මිනිස්සු මේ රත්තරම් බඩු ගස් තියලා මේ ගොවිතැන් කරලා තියෙන්නේ රායිලි වෙනකම් නිදි මරාගෙන ඉන්නෝ ඒත් බේරන්න බෑ දැන් මේ ටිකේම මේ මොකද්ද වනාලි රක්ෂිතේ මිනිස්සු දෙතුන් දෙනෙම් මේ ආසන්න දවස් ටිකේම මැරුවා මේ ගෙවල් කැඩුවා ඒ කිසිම දෙයකට වනජීවීකවත් එන්නේ නැහැ. උන් දැන් ආරක්ෂිත වැටක් දාලා තියෙනවා. ඒක සත පහකට වැඩක් නැහැ. ඒක සාමාන්‍යයෙන් මේ බල්ලෙක්ගේ වලිගේ වැදුනත් වැටෙනවා. ඒ වනජීවීක ඒ වැටවල් හදන්න දාලා තියෙන මිනිස්සු මේ උන් උදේට අවිල්ලා කනුව පොඩ්ඩක් නැගිට්ටවල වැලි ඩිංගක් දාලා යනවා. හැන්දෑවට අලිය අවිල්ලා අලියගේ අලිය පිම්බත් ඒක වැටෙනවා. ඊට පස්සේ ගම්මානට අවිල්ලා මේ මිනිස්සුන්ගේ ගෙවල් කඩනවා. ඒවට කතා කරාට පස්සේදී උන් එන්න උන්ට තෙල් නැහැලු වාහන නැහැලු එහෙම කියලා උන් සේප් වෙනව එතනින් ඉස්සරහට ඡන්දයක් එනවා දැන් කොහොමද මේ වැඩ කරන්නේ ඡන්දෙට නම් මේ පාර මිනිස්සු පොඩ්ඩක් බුද්ධිමත් වෙලා ඉන්නේ අනිවාර්යෙන් මේ පාර අවශ්‍ය විදිහට වැඩේ කරයි කියලා මට හිතෙනවා බොහෝ දුරට මිනිස්සු හොඳටම තේරුම් අරන් ඉන්නේ මේ දැන් නම් පොඩි පිරිසක් තමයි තාමත් අරුන්ට කඩේ යන්නේ කාලකන්නින්ට කඩේ යන පිරිසක් ඉන්නෝ උන්ගේ මොළ නැහැ මේ හරස්රල තමයි එන්නේ මේ හරස්රල පළච්චය වුණාට මේ සමාජයේ මේ වෙන දේවල් තේරුම් ගත්තු පිරිස ගොඩක් දැන් තේරුම් අරන් තියෙනවා. කාටද දෙන්න ඕන කියලා දැන් හම්බන්තොට දිස්ත්‍රික්කේ ජනතාව වෙනස් වෙලා ඉඳලා පක්ෂලාගේ. හම්බන්තොට දිස්ත්‍රික්කේ රාජපක්ෂලා අරගෙන වගේනේ හිටියේ දැන් නම් ඉතින් උන්ට එන්නවත් බැරි තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ මේක නිකන් ඇවිල්ලා උන්ට මේ පොළු පාරවල් කරන්න තමයි ඡන්දෙ ඉල්ලන්න ආවොත් මේ පාර වෙන්නේ අනිවාර්යෙන්. ඒ පරිසරය හැදිලා තියෙන්නේ නිකන් බොරුවට ඇවිල්ලා මේකේ මේ හාල් කිලෝ 5යි මේ උදළු තලයේ දීලා මිනිස්සු රවට්ටලා මෙච්චර කාල ඡන්දය අරගෙන උන් අවුරුදු ගානක් දැන් මේ මිනිස්සු රවට්ටුවානේ වැඳපෙනෝනේ උන් රජ සැප විඳිනෝ මේ දැන් නම් ඉතින් මිනිස්සු තේරුම් අරන් ඉන්නේ බොහෝ දුරට දැනට ගම්මානවල දැනට නම් තියෙන්නේ ජාතික දාන බලවේගෙත් එක්ක තමයි මිනිස්සු ඉන්නේ අහනහන මිනිස්සු අනිවාර්යෙන්ම කියන්නේ මේ පාර නම් වෙනසක් කරනෝ මේ මොකක් හරි කරන්න ඕනේ කියලා තමයි මිනිස්සුන්ගේ කතාව තියෙන්නේ. ඡන්දයක් එනවා. ඡන්දේ ගන්නක ඉතින් කියලා වැඩක් නැහැ. කියන්න තියෙන්නේ ඉතින් මේවා මේ ඔක්කොම බොරු වැඩේ කියලා තමයි ඉතින්. දැන් මේ අලිවටක් කියලා දෙයක් තියෙනවා. දැන් අර උන් හැමදාම මේ කඩුල්ල අර කරු කඩාගෙන පයින් දැන් කණුවෙන් උඩින් පයින් ඇගි දැන් අර ඉඳලා එක සමුලින් කොට වෙලා තියෙන්නේ. දැන් වනජීවී කාර්යාලයට ගියාට පස්සේ අලිවිඩිල්ලක් ගන්න ඒ කට්ටිය කියනවා මේ අර ගහපු කොපුව ගේන්නලු මේ අලිවිඩිල්ලක් ගන්න ඕන නැහැ. ඉතින් කොපුව අලිවිඩිල්ල ගහනකොට අලියම් බොනකොට කොපුව අපි අරන් එන්නේ නැහැ නේ මේ ගෙදර කොපුව දාලා තමයි අපි එන්නේ. ඉතින් මේ කට්ටියට මේ වෙන කොපුව හරි ගතිනදී ඒව නැදින් ගිහින් දෙන්නේ නැහැ. ඔය පාමසෙන් අරේ මේ අරගෙන ඒව නම් ගිහින් දෙන්නේ නැහැ. අරව ඉතින් දෙන්නේ මේ ඒව දාන්නේ එන්නේ. ඒක නිසා මේ ඔය ඉතින් කතා කරලා වැඩන්නේ අර හොද හොද මඩේ දානෝ වගේ වැඩනේ තියෙන්නේ. මේවම හැදින් බොරුම වැඩ ඔක්කොම බොරු වැඩ. දැන් හැමදාම ඉතින් අලි කනවා හැමදාම ඕගොල්ලෝ වෙනවා ඇවිල්ලිවිල්ලා මේ වීඩියෝ කරගන්නවා ටීවී එකකින් හැමතැනම පේන්න තියෙනවා දකින්න තියෙනවා ෆෝන් වල රෙමේ තියෙනවා ඉතින් ඕවා මේ ඔක්කොම ඉතින් බොරු වැඩ ඉතින් කතා කරලා ගියේ තේරුමක් නැහැ වගේ තමයි ඉතින් තියෙන්නේ. දැන් ඡන්දයක් කියනවා දැන් ඡන්දෙන් ඕගොල්ලන්ට ඕකට ඔක්කොටම උත්තර දෙන්න පුළුවන්. දැන් ඊළඟට ඡන්දෙන් ගායපත් කරන්න පත් කරන අය තමයි මේවා ඔක්කොම විනාශ කරන්නේ. මොකද හේතෙන්නේ තරුණෙක් විදියට ඡන්දේ නම් ඉතින් එනවා කවුරුත් ඉතින් ඕක හැමදාම කියනවා අපි ආවොත් අපි මෙහෙම කරනවා අපි ආවොත් අපි මෙහෙම කරනවා ඉතින් කාගෙත් කෙල්ලිද ඉතින් අපේ ඉතින් මතක තියෙන කාන්දර අපි පුංචි කාලේ නම් මෙහෙනේ ඉන්නේ ඉතින් අපි කාගෙත් කෙල්ලිද දැකලා තියෙන දා ඉතින් ඡන්දේ දෙන්න කෙනෙක් කියලා හිතෙන්නේ නැහැ ඉතින් එහෙම කෙනෙක් නේ එහෙම කෙනෙක් තේරෙන්නේ නැහැ ඉතින් බලමු ඉතින් ඔය කවුරු හරි ඇවිල්ලා කරොත් කරපු කෙනාට කරනවා නැත්නම් ඉතින් එහෙම කෙනෙක් කියලා තෝරගන්න කෙනෙක් නැහැ. ඔක තමයි කියන්නේ. කලකිරලා ඉන්නේ. කලකිරීමට පත්ලා තියෙන ඉතින් නැහැ ඉතින් කිසිම විසඳුමක් නැහැ නේ මේවට. මිනිස්සු මරනවා වගා කනවා ඉවල් කඩනවා කිසිම මිසුඳුමක් නැහැනේ. ජීවිත විදයක් ඇත්තෙම නැහැ. තේරුමක් නැහැ ඉතින් කො අපි මේ කලින්ට බාර දීලා අපි යන්න ඕන. ඔන්න ඔයගේ දෙයක් තමයි ඉතින් තේරෙන්නේ.